අපිට මාධ්‍යවේදී නැතන් සංනිවේදකයන් හැටියට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි මේ අවස්ථාවේදී මේ තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ව ආයි මතක් කරලා දෙන්න. මේ අවස්ථාවේදී මතක තියාගන්න කොරෝනා වෛරස් කියන රෝගය වේගයෙන් පැතිරී යාම තමයි අපි පාලනය කරන්න ඕන. පැතිරෙන එක වළක්වන්න ටිකක් අමාරුයි. ඒ වෛරසය මං හිතන්නේ ඒක හැදිලා තියෙන විදිය. නමුත් අපිට ඒක වේගෙන් පාලනය කිරීම පාලනය කරන්න පුළුවන් නම් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් වලට අපේ ස්පිරිතාල වලට ඒ රෝගීන් එන මට්ටම සහ වේගය අනිවාර්යෙන් පාලනය කරන්න පුළුවන් ඔවුන්ට සාතු කරන්න පුළුවන් මට්ටමක තියෙයි. නමුත් අපි අපේ ආරක්ෂාව ගැන හිතුවේ නැත්නම් අපි වගකීම් විරහිතව අපි හැසිරුණොත් එහෙමනම් මේ ඊළඟ සුමාන දෙකක් යන කාලයේ ඇතුළත රෝගීන් ප්‍රමාණය සංඛ්‍යාව වේගයෙන් වැඩි වුණොත් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට තාමත් දරාගන්න බැරි පීඩනයක් බරක් එන්න ඉඩ තියෙනවා. ලංකාවේ ටෙස්ට් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, සීමාවක් තියෙනවා. අපේ රට මේ ධනවත් රටක් නෙමෙයි. අපිට ඒ ටෙස්ට් කරන්න පුළුවන් සීමාව නිසා සහ රෝගය තිබෙන අය ඒ රෝග ලක්ෂණ පෙන්වන්න නැති අය බොහෝ දෙනෙක් සිටිනවා. ඒ නිසා අපිට 85 86 ගැන හිතලා අපිට කිසි විදියකට කිසි ආකාරයකට ඒ පිළිබඳව සෑහීමකටපත් වෙන්න බෑ. අපි පෙර වගේම හිටියා වගේම ආරක්ෂිතවම ඉන්න ඕන. මේ හරහා අපිට විවිධ ගැටලු ඇති වෙනවා. අපි ඒක දන්නවා. අපේ ගමේ ජනතාව ගත්තොත් අපි දන්නවා මේ වෙලාවේ අතේ සල්ලි නැහැ, ආදායමක් නැහැ, කන්න බොන්න නැහැ. අපි දන්නවා. ඉතින් අපි රජයටත් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ ගමක් ගම ගැන හිතන්න. මොකද ඒකට හේතුව අපි සතොස ආයතනයකට අපි ආහාර නැත්නම් ඒ බඩු බාහිර ආදී එතන තිබුණට ගමක ඉඳන් නගරයට ඇවිල්ලා සතොසට එන්න පැය දෙකක් තුනක් ගන්නවා සමහර විට. ඒකටත් මුදලක් අවශ්‍යයි. ඊට පස්සේ චෝදනාවක් තියෙනවා ඒ නගරබදව සිටින සල්ලිකාරු දෙවිය ඔක්කොම බඩු ටික ඉක්මනට ගන්න ගනී කියලා. ඊට පස්සේ ගමේ අයට මොකද වෙන්නේ? අන්න ඒක ගැනත් අපි හිතන්න වෙලාවක් ඇවිල්ලා. COVID-19 special report.